මොකද කරේ නායකරු නිකං හිටියනෑන් මහනුවරට වෙලා කකාබිබී. නායක්කරවරු දකුණු ඉන්දියාව සමග වෙළගාම් පටන් ගත්තා. ඔහු තමයි ලංකාවේ පලවෙනි වතාවට බටහිර වෙදකම ලබාගත්ත පාලකයක්. මොරකද කරේ නායකරු නිකං හිටියනෑන් මහනුවරට වෙලා කකාබිබී. නායක්කරවරු දකුණු ඉන්දියාව සමග වෙළගාම් පටන්ගත්තා. ඔහු තමයි ලංකාවේ පලවෙනි වතාවට, බටහිර වෙදකම ලබාගත්ත පාලකයක්ළ ඇලෝපති මඩිසින් කියනෙක මොකද නරේන්ද්‍රසිංහ යතුමාට ලන්දේසි වෛද්‍යවරේක් තමයි අවසන කාලේ ප්‍රතිකාර කළේ. සිිස්්ටාචාරයේ ඉතිහාසේ යනු කරරත්වය ඉතිහාසයයි. හිස්්‍රියෝ බලිට ලේචත්වය කරූරත්වය ඉතිහාසේ තමයි සිිස්ටාචාරය ඉතිහාසය කළ යන. උන්සල්වේස් පියත්තුමා මේ ආගම ප්‍රචාරයකිරීමේ කටයුත්ත කළේ, වචනයක්කොහු පාච කන මිලිටරි මිෂ නරි කෙනෙක් ඇටට වගේ කියලා සරණන් කර හාමුදුරු මොද කරේ සරණන් කර හාමුදුරු ලන්දේසි ඕලන්ද පල්ලිය පැත්ත ගත්තාමි අප ජාතික කතාව විරමෙන් පස්ස නැවත් අපේ අල්ිවිිට ිස්ට්‍රී වැඩසහ සමඟගාද එකසිේ අසු අටවෙනි වැඩසරහන විදිහටයි ඒකම අපේ යම්කිසියාආකාරක වසර තුනක් සමරණ වැඩසරහන අවුල් අසර තුනක් අකණ්ඩව අපි අල් විට ඩිස්ිී වැඩස්සහන ලංකාවෙ දීර්ගතම මගහිතන්නේ විදදුත්මා්‍යටීකාව මේ ඉතිහාසය පිළිබඳව ලියවුණුමුලින් සඳහන් කර පෑගත්තොත් පෑ විශාල ප්‍රමාණයක් මමහිතන්නේ මේ විශ්වවිද්‍යාල ජීවිතතේ මෙච්චර පෑගානක් ඉතිහාසය ගන්න නැතු ඇත්ස ඒැන මේ පෑ දෙසිය එකට කිටතුක් අප එක දිට පෑදෙසිය තිබොත්තික දවාසය කොහ තරද කරල කියලා ඉතින් ඒකත් එක්ක අපි මේ නුවර යග කියන සංකල්පය ගැන මූලික වශයෙන් කතා කරක ට විේ අල්සිංහ රජතුමාට කතා කරන්න කලින් මොකද ඒකපිෂකාරෙන් පහැදිලි කරගැනීම වැදගත් නිසා හරිසා අපි ආත්සාකචාාව පටන්ගම එක් මත කරන්නටතර බින්දු එකකදකැ පනස් පාහිතිස් වන හැටතුන ින්දුුව එකකයිදකැ පනු පහිතිස් වන හැතුන තැල් පෙටිය විසහතලි පහොම නැත්තන් අපි ලගන්න අය ය අපේ ඩිස්ක්‍රපෂන් එක තියෙන පවි ක්‍රමෝලින් මල් කමෙන්ස් ෆෙස්බුක් ඉන්ස්්‍රගෑමය ඕන විදිහක්ති නො අපිට ප්‍රශ්න යොමු කරන්න අදශයමු කරන්න ඒකම මතක් කනන්න ඕනේ මේ අප සෙල්ලිවි පාට මමාල්ලාව මාචර වාර්ෂෝම දෙවන්ගේ ඒ පිළිබඳව විස්තරත් අප ිස්ක්‍රපෂන් එක තියෙන අප අනු ෙදුර කතනන් කෙ පල කල තිනො කතා කල ඔබ කොයි රට හිටියත් ඒ පාටමලාවට සම්බඳධ වන්න පුුවන් කොයි තරාතෙන ම හිටියත් සම්බඳධ වවෙන්න පුුවන් ඇතින් ඒකට රන ඉතිං අපි මචං රජවීම ඇත්ම් මක්සිනා රජවීම ක කතා කරගෙන එමුසව මේ දැන් මේ තරන් අපි අවධහරණයෙන්ම මේ කාල පරිච්චේදය ගැන කතා කරන්න හේතුවත් තියෙනවා. මොකද ශ්‍රී විජේරාජසිංහ රජුකෙන් පස්සේ මහනුවර ප්‍රාජත්වයට පැමිණෙන් එකන ලංකාවීම රාජත්වයට පැමිණෙන්නේ. ඉතා විශිෂ්ට පුද්ගලයක් ැටියට අපේ ඉතිහාසේ කාගෙත් මුව රැව් පිළි රැව් දෙෙන චරිතයක් කීර්තිස්වී රාජසිංහ රජතුනා එතකොට එතුමාගේ පාලන කාලය අපට දීර්ගව විශ්ලේෂණනාත්මකෝ සාකච්ඡා කරන්න වෙනවා මොකද මහනෝර කියලා කිව ගමම්ම අපට අ ධනාත්මකවල්ලුවටන රජුරතමයි කීර්තිස්වී රාජසිංහ රජු ඒවගේම මේ අපට ඉට පසේ ලංකාවේ අවසාන රජු ගැනත් කියන්ඩ වෙනවාේ ඉතින් නවත් මහනුරියවගගේ කිව්හම අපේ සිනහාවක් මනුවට නැගෙන සතුටක් දැනෙන්නේ කීර්ති ස්ශ්‍රී රජසිංහර යතුමා ගැන ඒ රජතුමාගේ කාලය පැහැදිලි කරන්න නම් පූර්විකව බවට පත්වෙන්නේ ඊට පෙර රජකරපු මේ මේ මනනාද ශ්‍රී විජය රාජසිංහ රයජතුමාගේ කාල පරෙච්චේද. ඇත්තෙම්ම කීර්ති ශ්‍රී රාජසිංහ කියල්ලා චරිත්තයක් නිර්මාණය වෙන්නෙම මේ ශ්‍රී විජරාජ සිංහගේ කාල පරිච්චේදය තුළ සිද්ධවෙච්ච සමාජ දේශපාලනිකහා සාමයික සංසිද්ධීන් වලට සමාන්තර වයි කියනකි තෙරුම්ගන්න ඕන මොකද ඕනම කාලයක් ඕපපාතික වෙන්නේ නෑ. යම් කිසි කාලයක් සමුෘර්ධිමත්වෙනව නන්ඒ සමුෘරුදට බලපාණ්ඩත් එහි ආසන්න ඉතිහාසේ බලපෑම තාම හොඳට තියෙන. යම් කිසි යුගයක් පරිහානයට ගිල්ලා එල්ලෙන්න වැල් නැතුව නැංගුරක් නැති නැව් වගේ එහම පාවිවේඉන්න නං ඒකටත් ඓතිහාසික හේතු තියනෝ ඒවත් ආසන්න ඉතිහාසයෙන් නිර්මාණය වෙන දේවල් ති එනිසා අපි දැ මේ වෙලාේ ශ්‍රීවිජයේ රාජසිං රජස්තුමාගෙන අපි පහගේ වැඩසටහනකත් කතා කර අපේ නත්තල් වැඩ සටහනට කලින් වැඩසටහන ඉති මේ අපි වැඩසටහනත් විකාශය වන්න මේ ජනේරුව කියන තාමත් නත්තල් සිරිය යන කාලය තියන කාලෙන කාලය. ඉ ඉතිං අපි ඒනිසා අපි පහුගිය නත්තල් වැඩස අවසාන වැඩසටහන අපේ අවසාන වැඩසටහ අපි කතාකරේ ලංකාවේ කතෝලික දහම ගැන. ඉතිං ඇත්තෙම මේ කතෝලික දහම් පිළිබඳව සිද්ධවෙච්ච ක්‍රියාවල්ලීන් මඋඩරට මහනෝර, මේ දේශපාලන විඥ්්‍යාසය යම්දිකට හැඩගස්වන්නත් පල පෑවවාැනෙ මමකට කියැනෙ මහනුවර කතෝලික බව. මහනුවර තිබිච්ච ඒ කතෝලික දහමේ හැසිරීම. ඇත්තෙම මේ මහනුවර කතෝලික දහම ප්‍රචලිතවීම හා ඒ ක්‍රියා වලින් රජවරුන්ට පාලනය ගෙනෑමටත් යම්කිසි ආකාරයක පීඩනයක් ඇතිකලා තැපි මේක තේරුම් ගන්නවුන මේ විදිහටයි. කැන මේකෙන් අදහස් කරන්නේ කතෝලික පූජක ල්ල රජුරට පී න ඇතිකර කියනට නෙමයි එක හෙම නෙමයි තෙරුම් ගන්නඕන මහනුර යුග කියනකට එක පැත්තකින් ඉටිප් කට්ටයක්ක්න නයක්කරවරු එකගලු හින්දු භක්තිකයෝ නායක්කරවරු මොලකද කරේ නායකරු නිකං හිටියනෑ මහනුවරට වෙලා කකාබිබි නායක්කරවරු දකුණ ඉන්දාව සමඟ වෙළඳම් පටන් ගත්තා එතකොට දැන් මහ උඩරට ඉඳගෙන නායයක්කරු දකුණු ඉදාවත්තක වෙළඳ කටයතු කන්න ගලන්ට දක්ුණු දාවාක වෙලඳටයතුරනක හරිම ලේසි භාෂාව සංස්කෘතිය හැම දෙයක්ම සමානය නිසා. ඒ අස්සේ ලන්දේසින් ලංකාවින්න ඔවුන්ගේ අරමුණත් වෙළඳම ඕනුත් හතරවටේම වෙළදකරන්නවා. එතකට ලන්දේසි වෙලදාන්කරන ත්‍ර මේ පැත්තේ නායක්කරුව හිදු භක්තිිකයෝ වෙලින්දු. මේ පැත්තේ ලන්දේසින්ඉවා සමහරයි කැල්විනිස්ටාය රප්‍රමාදු ලන්දේසි ඕලන්ද පල්ලිය. ගොල්ල වෙළඳන් කරනො ගොල්ල ව ෙනගමක් අදහන කට්ටිය මේ පැත්තෙන් ඉන්න අප කට නංහම ලොකු වෙළඳමක් කරයි කියලා පෙන්නුම් කරන්න මසාකයක් නැ අප ප්‍රබහුර ඉන්නවා එලාට මහජනතාවයි නොයගොල්ල බෞද්ධයි එට රජ්ජුරෝ නායකර හිදු භක්තිකයි දි දැ මේක නිගන් හරි අමුතු සංසාලා දෙයක් වගේ සලා දෙයක් වගේ දෙයක් හරි අමුතු අමුතු විදිහට හැසිරෙන සමාජක් හැබ මේක මතකතියාගන්නම තුන් කට්ටීමම ප්‍රබලයි නායයක්කර රු ප්‍රබලයි මගොට රාජකී පවුලට සම්බන්ධවලයිහිනීන්ද ලන්දේසින් ප්‍රබලයි ඔුන්ට මුහ දෙ නාාවක බල ලේදයන හිද ඉලාඟට උඩරට ප්‍රබූන් ප්‍රබලයි උන් රජ සභාවේ ප්‍රබලය හින්දහ එතර මේවා මේ සහුන් ර්ථක ශක්ති උත්ති ක ශක්තියක් වන ඉඩං තිබුණා එකකවත් තිබුණා මහජනය අයගොල්ලොත් එකක සමාන්තරව හිටිය එතකොට ඉල්ලංඟට බුද්ධාගම සං්‍යාවන්සේ ගාවහන්සේලා එගොල්ලු මේ හිටිය ප්‍රබුණ එක්ක මේ මේ විදිහේ ලොකු මේ කැන හරිම මේ නෙබියුලාවක් වගේ රත්තලා කැරකි 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 කැරිකි හැදෙන දූවිි වලාවක් වගේ මේක ක්‍රියාත්මක වනේ නිදැන් මෙන්න මේ පසුබිම ඇතුළේ තමයි අප රජවරුන් හැසිච්ච හැටිහා රජවරුන්ගේ ක්‍රියාපටිපාටි දේශපාලනය සංක්‍රාන්තියක් ලබ නැහැටි හැම එකක්ම තෙරුම් ගන්න අපට සිද්ධ වෙන්න මේ එකත් එක්ක. එතකොට තව ප්‍රශ්නයක් වුණා තව ප්‍රශ්නයක් වුණා මොකක්ද තැන් ඔය කවද රජසභාව හිටිය තව චරිතයක් බලත් චරිතයක් කවද මේ නරේන්ද්‍ර සිංහ රජුරගේ මාමන්්ඩි නරන්පා යයනනය පිටි නායක ලපකිව කිවේ නරනපා නායකර රාජ සභාවේ ආධිපත්ය ඔහු වක්රාකාරෙන් අරගෙන හිටියේ තන් ඔොතන නරේන්ද්‍රසිංහ රජතුමා මිය යනවානේ වෙලා කිය නරෙන්සිං රජතුමා කාල කසනී පල හිටිය ඉතිං මේ අපිගේ මාමන්්ඩිට කලින් රජතුමා මියයනුමනවා නරණපනායකර ඉන්නවා න කාලයක් එතකොට අප නරේන්ද්‍රසිං රජතුමා ගැන කතාගන්නකට අපේ අපේ ඩංස්ටන් නිට දැනිස්ට අප වෛද්‍යතුමා මේ කියලවල තිබුණා මේ වැදගත් ප්‍රවෘතියක් මේ නරේන්ද්‍රසිං රජතුමා ගැන ඔහු තමයි ලංකාවේ පලවෙනි වතාවට බටහිර වෙදකම ලබාගත්ත පාලකයක් කියලා ඇලෝපති මඩිසින් කියනෙක මොකද නරේන්ද්‍රසිංහ යතුමාට ලන්දේෂි වෛ්‍යවරේක් තමයි අවසන කාලේ ප්‍රතිකාර කළේ ඒක අපිස්තුතිවන්තය ව දැනස්ටට අපි දන්නේ යට දැනස්ට වෛද්‍යතුමා මේ අයුරුවේද වෛද්‍යවරේ ෝ හුගේ ාව ඒකට පමක් නම එකකහො උදාරනයක් මෙ හොඳ උදාහරණයක් ඒදේ ඉතින් දැනිස්ට හැමවෙලාම අප වැඩ සටහනක්ුණන් ඉති මේ අප දැනස්ට පයිදිතුමා satu දැනත් බෙදහතාග අප සවwakක් නිර්මාණනිර්මාණ ක ඉති මේ අප නැවතිවන්ෙනති නරසිංහ රජතුමා මියගට පස්සන में ශriවිරජසිහට bale Sri wijරජසිහ එතකොට ටික් වයිසි අඩුවේ හිටි ඉ අඩු වයසිෙන් හ රජව අ ඉතිං ඔය කාලය තුළ මේ නාරෙනප්පා නායකර තමයි මේ මෙහෙවන්නේ නිල්ල නොවන රජයට ඉන්නඉන්න තැම් මේ ආතපපාතක් නැතුව ඉන්දියාව හිට්ට පෙට්ටි නාය කරන නිදසර මේ ඉ මෙහම ඉතිහාස පෙන්නල දෙන්න ආතත්පාතක් නැති අයවුන රජවන්නඩ පුළුවන් කියේලාවනම වෙලාවක එක පෙන්නලදී රදය එකකි සිම අනුපිළිවෙලක් නැතුව ප්‍රවේණයක් නැතුව හේතු ප්‍රත්්‍යය න ජනර්ද මේ රජතුමාට බිසවක්හොයන්ද ඉන්දියාවට නියෝජිතයෝ දෙන්නේෙ ගිහාම එහඉන්න රජතුමා දු නෑනේ ඊට පස්ස රහසින්නේ හම්බු වෙන්නේ පනිිවිඩයක් ඇැවලා ඇලලා ඒකුල්ලොත් එක් නැවන කළ මෙට විටත්වෙලා එන්නේ. ඒ එහෙත් හරි සාධකයක් නැති කෙනෙක්න ප්‍රමිලාගේ ප්‍රමිලා බිසවගේ තාත් හු ඇති එහෙම තමයි ඒ දේශප බලය හැසරෙනනාක ලකකාට වෙ බා්ඩ කරුම රජගේ රදාන සල්ල ම විතරක් නේ දැ අපිම කතා කරගෙනවෙමේ රජවරන්ට මූුණ දෙෙන්ඩ වෙච රජනන විශේෂයෙන්ම නායකරවන්සය කරෙහි යම් ෙසි ප්‍රතිවරෝධතාව ගොඩනැගෙන්ඩ හේතුතිය නමුකද ඔය නාරෙනප්පා නායකර. මේ තමන්ගේ මාලිගේ බලේපාවිච්චි කල්ල කරපු අකට්ට යුතු ගැනත් වාර්තාාවවා. ටු සගගේ අත්තර බද බ බලතියෙන රජමාලිගාව ේදෙන ම ඇවිල්ල රජුරන්ගේ මාමණ්ඩි කියලා ඒ බල පාවිච්චි කරල කරපු අකට යුතු අල්ලස් කැනීම රජුරුවන්ගේ මාමන්ඩි කරපු අටුතුක අපිද ති ඒකට අපිට හොඳට උදාහරණ තියෙන නාරණප්පා නායකර්ගේ මේ හිතුවක්කාර වැඩ කටතිය කැනෙ දකුණු ඉන්දයා නායකරවරු දකුණු ඉදාව සමග කරපු වෙළදාමට පක්ෂපාතිය වන විදිට ගත්ත තීරණ නාරනප්පා නායකරර බලයපා ච්චිල්ල ඉතින් මේ කාරණ නිසා නාරය අපපා නායකර ගැන පමණක් න මේ සමස්ථ නායකර ගැන සිංහල ප්‍රභූුණ අතර විසාල් ප්‍රතිවරෝධයක්නල වානස ඇති වෙනවා කොහිෙද සාධර න ඉතින් දැන් මේ ප්‍රතිවරෝධ තාව කල්මනාකරනය කිරීමට කරන සි දුඩ පාලකයාටමයි. රජතුමාට මේ රට බලාගන්නට අමතරද මලිගබලා ගන්නත්. කත් ඔය ය නිසා තමයි නුවන් අපිට පේන්නේ? අපි දන්නා භාතිකාබේ රජ්ජුරගේ කාලේ රෝමයට දූතයෝ යවනුට හත්තෙ නිබන එක බාහු ඊජිප්තුවට දූතය යවන සහ ලිස්බන්වලටත් මේ යවලා අහනුවේ මනේ ස්ට්‍ය අනි දහමගැෙන ගහමපු දහම ගැන ඉති නමුත් දැන් එන්න 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 මේ සංකෝචනය වවාැන මේ දේ අපේ දේශපාලනයේ හැඩහුරුකම කැන විව්හ විද්‍යාත්මක වගත්තොත් එයම අපේ දේශපාලන හැඩහුරුකම ප්‍රසාරණයවීමකට වැඩිය සංකෝචනයවීම තමයි වෙන අයි සංකෝචනයෙන් හේතු දැම්පේෙනවා අපිට අපි සංකෝචනයවෙන්න හේතුපේෙනවා ොකද මේ හරිම පෞද්ගලික න්‍යෂ්ටියයක් පෞද්ගලික අරමුණු ඇත ගුණුවීමෙන් සමාජයටම බලපාන ප්‍රතිපඵල්ල ඇතිකර ගන්නවා මේ කට්ටිය. ත නාරෙනප්පානනායක්කර මලිගාව ඇතුළේ එඉඳගෙන රජුට තියන ඥාතිත්වය පදනම් කරගෙන හිතුවක්කාර ලෙස තිීරණ ගන්න කකොට වෙළඳ කටයුතු අරෝම මෙවා ගැන සම්බන්ධින් තීරණ ගන්නකොට මේ දේශය ප්‍රබූන් මේකට කිසි සේත්ම කැමැතිවුණේ නෑ. ඇතකොට ඒ ප්‍රශ්නත් කළමනා කරණය කරන්න සිද්ධ වුණා. එතකොට වෙළගට ලන්දේසි ජාතික යෝොමුොකද කිවේ ලන්දේසි ජාතිකයොත් රජුට යම් කිසි විදිී බලපෑමක් ඇතිකර නායකර දකුණු ඉන්දයා අනු වෙළඳාම කරන හිද එගොලට තරගයක් නිසා ඒ මර්ධනය කර ගැනීම සඳ රජුට බලපෑමක් ඇති කලා. මෙ මෙහෙම ගෙහාහම ඊළංඟට තව ප්‍රශ්න ඇතිබුණා ලන්දේසි ජාතිකයෝ අර පපුෘතු ගීසින් විසින් ස්ථානකරපු කතෝලික දහම මර්ධනය කිරීම සඳහා රජුට ගතු ලංකෙවාහ එතුර දැන් බලන්ඩ කොයෝ වගේ ප්‍රශ්නද මේ මහනෝරයුගේ කෙල තිෙනෙ හරි මහනුවර සංකටගල වැස්සයි වලාගුළු බැම්මයි නුවර වැැවයි හරිත වීදියි අතරේ මෙ සොඳුරු මහනුවර අතර ඉතිහාසය හරි අංජ පජාත් අය ඒෑන මෙහෙමයි ශිෂ්ටාචාරයක් නිර්මාණය වෙන්නේ රතු පාවාඩවඩ නෙමේ ශිස්්ථාචාරයක් නිර්මාණය වෙන්නේ පාවාදීම් කුමන්ත්‍රණ බලය වෙනුවෙන් කරනනිත් අකට යුතු මිනි මැරීම් පැහරගෙන යම්ඒ සියල්ලත් එක්කම සිිස්ටාචාර නිර්මාණයිා තම ිස්්ාය නිර්මාණය වෙන්න මාවත්ත ැ එක ඉතිහා දර්ශනකෙක් කිව්වා සිිස්ටාචාරයේ ඉතිහාසේ යනු කරරත්වේ ඉතිහාසයයි හිස්ට්‍රියෝ් බ්‍රටලි බ්ලේ චත්වය කරූරත්වය ඉතිහාසේ තමයි සිස්ටාචාරය ඉතිහාසය කලක න සිිස්ටාචාර ලස්සනයි සිිස්ටාර ලස්සනයි උඩින්ම් බැලුවම යට තියනෙට තැපවීම් කරපු ලේහලපු ජීවිතත පූජාකරපු මිනිසු තමයි යටි තලයන්න එක තමයි හැබැයි කතාව. ස් हु, ා නිර්ණ න ෙම හම ස් ාර ද බැලුව මයි ඔබ අන්න ස්ක ඩි නේියාවට රෝපෙට ිල්ල කෞතුකාාර වල තියන සහර සමාර් තැන් බල්ල තියන ස්කබල්ල න ම හෙළි පාවල් පරවල තින න වයිකින්ං වරු සමඟකනපු සටක්නේ බ්‍රටන් වරු, ගෝල්වරු. මේ අය සමඟ ගඇත්ති අන්තර් යුද්ධ තින් ලේචත්වය එක 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 එහෙම තමයි එහෙම වෙන්නේ ඉතින් මිනිස්සු ිස්ටාචාර ගැන හුඟා ු උදුම් කතා කරට හැම සෞන්දර්යක්ම නිර්මාණය වෙන්නේ අරවගේ බොහොම මේ බොහොම කටුක පරිසරයක ඇරි එක හරියට අර ඔ අපි අප වෞදලනද වෙස්ස කලේ ගසල් මල් පි තිෙන රබෝසිය ැසල් ල්පිනද වයිනකට නෑ තට පායලා මහ කරකශවුණහම තමයි රොබරෝසිය ගසල් මල්පිපිල මල් වැටිල තේනිෙතෙේ අර නියගේ කර්කශ භාවය තමයි අර අපේ ඇස්සලට දම්පාට නිල්පාට සෞන්දරයකුත් එක ඉහාසේ තුළලත් ඒේවිදිහටම තමව වුණනේ ඉතින් මහනුවර. කතෝි දහම ප්‍රාරය කරන වැඩ කටයුතු වල එක්තරා සධදිස්ථානයක් බවට පත් වනා එක්දදාසත්සේ කොළහෙදී ජෝෂප වාස් පියතුමා මියයාමත් සමගම. දෝෂවාස් පියතුමා මියගයන් මියගගේහම එක්දසත්සය කොළහෙදී මේ ඒඒ කතෝලික දහම ප්‍රචාරය කිරීමේ ඊළංග පියවර අතට ගත්තේ ජාකෝ මේ ගොන්සල්වස් පියියතු මේ ජාකෝ මේ ගොල්ස් ගොන්සල්වෙස් පියතුමා ප්‍රමුකත්වයට පත්වීම නිසා යම්විදිහ යම් විදිහ සංකීරණ ප්‍රතිඵල්ල මේ සමාජය තුළ ඇතිවෙන්න පටන් ගත්තා. අපි දන්නවා ජාකෝ මේ ගොන්සාල් පියතුමා කලක න අත්තිශ්‍ය වැදත් පියතුමෙක් ලංකාවේ කතලික දහම පිළිබාඳව එතකොට උන්වහන්සේ එදසත්ය හයේද ලංකාවට ගොඩබැස්සේ හ කොංකානි බ්‍රහ්මණය කෙල්ලි දන්නවා අපි පහකි වැඩසටහනෙකුත් කිව්වා හෝ එදසත්ය හයේ එඳල එදස හලස් දෙක දක්වා. ලංකාවේ වැඩකටය තුක් කළා මේ මේ ගොන්සාල්වෙස් පියතුමාගේ ලක්ෂණය තමයි අ ජෝස පවාස් පියතුමාගේ නෙමෙයි කතෝලිග දහම ප්‍රචාරයකකිරීම දී ගොන්සල් පියතුමා හැසිරුුණේ පො අපි මේක කියන්න ඕන දැන්ි පීරිති ්‍ර ාජසිං රජුරු දිවට පරිවර්තනයමින් එ නිසා පිවරාපි සඳහන් කළ යුතුයි මොකදද මේ වෙනස සා ඉතිහාසඥෝ මේ සඳහන් කරන කාරණයක් තමයි මේ ගොන්සල්වේපියතුමා මේ ආගම ප්‍රචාරයකිරීමේ කටයුත්ත කළේ වචනැකොහුම් පාච්ච කරා මිලිටරී මිෂණ ැරි කෙනෙක් ඇටියටගේ කියලා එකන නිම් හම්මුදා ගැන දැඩි භාවයක් හො තුල තිබබුණයි කියලා මොකද ඒ දැඩිභාවය පසුකාලයක කතෝලික දහමට එරෙහිව සිංහල සමාජය තුළ ප්‍රතිකර ඇති කරණඩත් යම් යම් බලපෑ ඇති වුණාක අපට අමත කරන්න පුළුවන් දෙයක් නෙමේ එතකොට මේ ඇත්තෙම්ම මේ ජෝසප්වාස් පියතුමා හැසිරුුණේ බොහොම සාමකාමී ලුන්ට ප්‍රතිකාර කරර සංහිදාව සංහිදියාවක වැඩකටතු කරගෙනද හැබැයි ගොන්ස්වල් පියතුමා අනුගමනයර ෆරන්සිස් සේවර් පියතුමා මතකනය මුලින්ම ලංකාවට ාව ප්‍රන්සි සේවියර් පියතුමා අනුගමනය කරපු වගේ මන්නර්මේදීම සිද්ධ ච සිී න්න. ඉති ඒවාගේ මේ තිිකක් කර දැඩි විදිහට ඒගෙන එළම්ඹගෙන මේගේ මතේ යාගේ මත්තේම එළඹගන්න තනි තීරණ අරගෙන මෙවකර ද. ඉති මේ මේ අර ෆ්‍රරන්සිිස් ශේවිය පියතුමාගේ ආකෘතිය අනුගමනය කරීමත් ජෝෂවාශපියතුමාගේ ආකෘතියට වඩා වෙනස් මාර්ගක ෑමත් අපට ගොන්සල්වේස් පියතුමා කරපු සහර වැඩවලින් පේන ය ඔහු ප්‍රසිද්ියීමම බුදුදහම ේච පසලින් මේ සිහල භාෂාවයගනගෙන ඉරගෙන ගොන්ස පියේතුමා තාම හොඳට සිංහල භාෂාව ප්‍රගුණ කර ගනකත විහාරස්ථාන ස්ථාන වලින් විහාරස්ථාන වලින් ඉතින් මේ මේ මොනාද ගොන්සල් විස්පේතුමා හර ලන්දේසි ප්‍රදෙස්තන්තවාදයක්ත් යෝචනය කරා බුද්ධහගමත්තු යේචනයක හරි එතකොට දැන් අපි අපි එ එයා එයා ති එයා සතු තිබි චොබකිවවගේ සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ඉයටට දෙම භාෂ පුළන්ග වනගෙනෙ මහල්ක පුදුමයක්කාන ්‍රහ්මණ වන්සෙක්න ඉතින් මේ දැන් ඔය පසුකාලෙක ලංකායේ ඉතිහාසේ ගැන වැඩ කරපු පියතුමෙක් ටිය ඔබිකවරුදධන්න ස්ජි පෙර පරිය රියතුහදැ ඇත්තමද පියතුමාලා විසින් කරපු මේ ලාංකික විද්වත් භාවය වෙනුවෙන් කරපු වැඩ කොත්නොත් ඇීමට ලක් කල නෑ කෙලමට හිතනවා පර පියතු මු ජීවිත කාලම කැපකරාමේ ලංකායි තිහාසේ පිිබඳ නැත්ත ස්ජ පෙර පියතුමා කියල කියනකොටින් සමාරයනන් දන්නෑ මේ ඕගෙනම සයිමන් ග්‍රගරි පෙරර ස්ී පෙරා කලගින් සයිමන් ග්‍රගරි පෙරේර නාහ සෙද්ද සට අසූ දෙක උපන්නේ කළුතර ඕ කළුතර ඉපදීලා ඉස්සෙල්ලාම ඉස්කෝලෙගේ කළුතර හෝලික්‍රොස් විද්‍යාලයට ජි පෙර පියතුමා ඇති මත් කාලයක් කහොලික්‍රොස් කොලෙජ් එක ඉගන්න ගුරුවරකැටට ඕ ප්‍රාථමික අධ්‍යාපනය ලැබ්වේ හොලි කක්‍රොස් විද්‍යාලේ පස්ස කාලකෙ සිි පෙරපියේතුමා විශාල සේවයක් කලා ජසු නිකාක පියතුක් ජේසවි් නිකාක පියතුමෙක් ලංකාව ඉතිහාසේ සම්න්ධෙන් හුවක් වැඩක් කලා ත ස්ජි පෙර පියටතුමා ගැනටමත තරන්න සිද් වනේ ස්ජි පර පියතුමා ගොසල්වවෙස් පියතුමා ගැන සඳහන් කරන සඳහන් කිරීම ඔහු කියනවා මේ මේ ගොන්සල්වෙස් පියතුමාට මේ තරන් ලොකු බලපෑමක් ලාංකික කතෝලික භාවය වෙනුවෙන් කරන්න පුළුවන් වුණන ප්‍රධාන හේතුවක් තමයි ඔහු සතුව තිබුණු ඔහු ලස්සන වචන පාච්ච කරවා මේ ඉඩියෝමටික් හල ඉියෝමටික් සිංහල කලකයන්නේ මේ සාමාන්‍ය ජනතාවට තේරෙන සිංහල දහුගක්දන සහර සිංහල කරනවා ඇව බරපල න පරපතල න ඉග්‍රසි හන ඉටවඩි පස හි සිංහල හනොට වැඩිය ඉතින් ඇනමුත් ගොන්සල් ස්පේතුමා ිපරපියතුමා කියන විදදිටම ඩියෝමටික් සිංහල එකන හරිම මහජන සුහදශීලී භාවයක් තියෙන සිංහල භාෂාව හෝ පාවිච්චි කර දෙබල භාෂාවත්තය වගේ ඒක නිසා තමයි අපි දන්නවනේ කොච්චර දැන්ගය පල්ලිවල්ල ගෙවෙනගී තිකාවල්ල ඒයි තියන වච යාඥාපොත් යාඥාපොත් අපිගල් ට හන්දර මද සක්‍රමේන්තුව ගෙන වචයදවසාය සත්්‍රසාධය ඒවගේ වචන මා වේද පුරාණය වගේ පොත් නැත් නැතම් නැම් ඉති ඔයි වේද පුරාණය ගැත් කියන්ඩ මේ එක කාරණයක්ත්තිය නව වේදපුරාණය කියන එක ගොන්සල් ස්පියතුමා කරපු අත්හතා බැලීමක් ඒදන කිස්තු චරිතයන දපුරාණ හ වේදපුරාණේ කවි පන්සය විසිටක් ලො ලොක පොත කවි පන්සේ විසි අටක් ගොන්සල්ය ස්පියතුමා කවි පන්සයේ විසි අටකින් ක්‍රිස්තු චරිතය ලියන්න ආකෘතිය ලබා ගත්තේ දගම හමුතුරගේ බදුගුණා ලංකාරය කියලා ඒ හරියටමස ඒඒ ආකෘතියම තියෙනවා අර ගකෘතියම එක තිය එකක තියනවා ඒකට යසෝදරා ගැන කියන එක මරියතුමට හරියටම ගලිෙන්ට තියෙන ගලි පන්නට තියෙන එතර ගොන්සල් විස්පේතුමා දැක්කා මේ අලුත් දහම කොහොමද සමාජයට ගෙනියන් ඔහු සමාජවිද්‍යයක් යෙක්වා කියෙනෙක් පැත්ැන මේක මේ සමාජතුලට දෙඩ පුළුවන් වෙන්න කොහොමද කියනෙක් ඉතිං දැඟවේ අපි මහනුවර ගැන කතා කරගෙනකට මේවා මගාරන්න පුළුවන් කමක් නෙමේ එතකොට නමුත් ඉක්දාසත්්‍යය තිස් හතේ දිගොන්සල් විස්පියතුමා ලිව්වා පොතක් ඔය සමහර කීර්තිමත් ඉදිහට ඉන්න අය හිට පුුගමන් ඔයනික අනවශ්‍ය පොත්ලි හල ඒක ඒනික අර්බුද ඇති කරග ඉතින් ඔය බොහම් ප්‍රසිද්ධයයි පොත. බුදු මූල බුදු මූල කිය පොතක් පොතකිුව. පොත ලහලා මේ බදදු මුල පොතේ සම්පූර්යන්තේ බුද්ධගම විවේචනය. හරි එතකට ඒක ගිහලා ස්‍රීවිජයේ රාජසිං රජුරන්ට දුන්නා. විජයිසින් රජරන්ට එක පිග්ඩ මානසික ඇතිබුණනෑ මක ද ෝට ති ිචක් පිඩනයි දැ කිවවා ම ත්තම පීඩන මේ බුදුමුල කොත අරගෙන ඒකට සම්භාවනාවට පාතකොත්ේම සිංහසනයට ැතිව න වෙලා ශ්‍රීවිජරායිසිං රත්තුමාට නමුොත් ශ්‍රීවිජරයිසිංහ මේ රජුරෝ මේ පටන් බැල්ලුවේ නෑ බැලුව නෑ ැලුව ැත්ත මොකද බලන්න බෑ මොකද මේ මේ ගොන්සල් ස් පියේතුමා කැල්වි නිස්ට් ආගමත් විවේචනය කරනු ඒයා ගොෝලන්ද්‍ර ප්‍රමාදු අගවත් ප්‍රමාදවාගත් විේචනය කරනවා ඉදින් ඒ කොහොමද රජ්ජුරු ගොන්සල් ස්පියේතුමා කියන එක අහන්නේ මේ ඔය ඒ වෙනකොට විජරාසින් රජුරන්ගේ රාජ සභාවේ හිටියා ඔය නෞක්ලෑස් ඩිලා නෙරෝල් අපි නෙරෝහල ගැනඒ ප්‍රන්ස ජාතික කෙනෙක් පුරෝහි තේක් වගේ හිටියක් ති ඔහු කැල්ි නිස්වාදිය හ ඉතින් මෙයා රාජ සභාාවේන්න ඉති කොන්සල්ලස්පිය ෝලි පිතුම ෙනද එකක් පිළිගන්නඩ එතන ලකු ප්‍රශ්නයක් න ප්‍රශස තිරනය අපි මේවා මෙච්චර සියුම් ලෙස කියන්නේ මේක ශ්‍රවණය කරනගෙනෙකුට තේරුම්ග්ඩ ඕන මේ මේ පාලනය ගෙනයනකුට මේ මහනෝර රජවරුන්ට මේ කාල පරිච්චේදේ මොනවාගේ දේවල් සන්තුලනය කරන්න එකගොලට සිද්ධ වනාද කියන එක. ඉතිමේ ඉතිහාසේ නිර්මාණන මෙ වස්සෙන අරිද. එතකොට ඔයගේ තිබුණ ඊට පහස මුකද වනේ. අනි පැත්ේ සරණං කරහා මුදුරු? මේ ලොක බද්ධ ල සමගන්න ලොක ෞද්ධ ලයක් යන ල්ුවත් ගම කියලා කටියක්හෝරගෙන විශාල බලයක් ගොල ගොඩ නග ගැනීමෙන් හිටියන හරිද එතකොට මේම ගැන කියවන්නඩ හොඳ මූලාශ්‍රෘතිය නද එක්ද සත්සය හතලි සය නිකුත් වුණනා කතෝලික වාර්තාව කැතලි ක්‍රිපෝර්ට් කියලා ලේඛනයක්ඒ ලේඛනය අරගත්තර පස්සේ අපි මේ ඉතිහාසේ එලිපිට නද නොද්ද කියන කතා හරි ඒක ඇතුළ තියෙනවා තියනවා එක ඇන්නේ සරංකරහාමුර ප්‍රධාන චර්තයක් නේ සරංකරහාමුදුර සල්ිවලට ගණඩ හදපු අවස්ථාව සල්ලි දීලලා සරංකර හාමුදුරගේ අවධනය වෙන පැත්තට ගණ්ඩ ගත්ත උත්සාහය එදානිදන් අපේ සංග්‍යාවන්සරම සල්ලිවට ගන් හ සල්ලිවලට ගඩ හදල තියෙනනවා හර එතින් දැ මේවා ඔය ඒඒ ඓතිහාසික මූලාශ්‍ර දිහා බැලුහාම අපට හොඳට මේ පේර මේ සිද්ධවීම් හැනට යනකොට තව අභ්‍යන්තර ගතික තත්තාවැ අර කිසුස් වහන්සේ මහා විසාාල දර්ශනය දේශනා කලා හැ පැත්තේ දගෙන මේහ ඇවිල්ලා කැල්විිනිස් කියනාරය ප්‍රමාදු කියනවා කතෝලික කියවා මේ මෙහම මෙම තමයි හරි ඉද එෙම කරන කොට දැකේ කට්ටි බදදිලනන්නේ සරණන් කර හාමුරු මොකද කර සරණං කර හාමුදුරු ලන්දේසි ඕලන්ද පල්ලි පැත්ත ගත්තා ඒ ොද කතෝලිකයියට විරුද්ධ පපුතුගේසි කතෝලික ගර ගෙනපුවා නෑේදිය ඇත්තර ම දැන්ේ මමදන්නවා මෙ මාචරය ලයි පි ස්පියතුමා පවා කියන්නේ පන්සලෙන්ම මේ ගොන්සල් වෙස්පියතුමා බ සිංහල ඉගන ගන මේ ඔය පොත ගහපු එක කොහොමත් නොවටිනා අඩක් කියලා කතෝික සමාජත්ත පිළින්න න්න ඒක තමවංකේ ආර එක සමහර කරන වැඩ පස තමයි තේර තයි තේරෙ පැරණි වැරදිවල හෙවනැල්ල දිගයි කියනේ ඒ ගොසල් ස්පේතුමා එතු මහා විශිෂ්ට චරිතාව හර ගැන කිසිම විවේචනයක් නෑ නමුත්ේ මහරගත්ත ීරණවලින් මේ ඒ තත්ත්වය ඇතිවෙන්න පටන් ගත්තා ඉතින් තවුකක් ජාතතිට කියද තියෙන නුවන්ේ ලබන සදිය න්න්න ලබ සතිර මේ අබුදත් එක්ක තමයි අපි කීර්තිසී රජසිංහ සහ වැලිවිට අසරන සරණ පිඩපාතික සරණන් කරහා මුදුරුව ගැත අපට කතා කරඩ වෙන්නේ මේ පින් ප්‍රවේෂන් එකේ ප්‍රවේශන් එක්ක. රි අපි හෙන හැම කෙනන මසු බලුත් අවරුද්ධක් ප්‍රර්ථනා කරනව නවාරි පළමිනි දා දවසේ අපේ වැඩස හනියට සංවස්සරය අවුරුත්තුනක් ඉති ඉදිරි අවුරුද් දෙෙත් අපි එක්ක මෙලෙසින් මෙන්න පි මුලිින්මැකිවවාගේ මහලලාට අලිට ිස්ි වටස් රනය අවාසාන අවරුද්ද මේක වන්න පුළුවන් පසරන් මාලාය අපි ඉදිරි සතිය දනක් හමයම අයිබන් ඔබ හැමකිෙනාටම